වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ වහම ජනාධිපතිවරයා විසින් කරපු දේ තමයි දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කමිෂන් සභාව පිහිටුවා. උපාලි අබේරත්න ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරුතුමාගේ ප්‍රධානත්වය. එම කොමිෂන් සභාවේ අරමුණ බවට පත් වෙලා තිබුණේ මුළුමනින්ම අධිකරණ විභාග විමින් තිබෙන නඩු විවිධ වංචා දූෂණයට හවුල් වී තිබෙනාගේ අපරාධ චෝදනා ඉවත්කොට මෙරටේ වංචාව දූෂණයට එරෙහිව හඬ නගන අය කොටු කර ගැනීම සඳහා ඒ වාර්තාව පහුගියද පාර්ලිමේන්තු ඉදිරිපත් කරා. එහිදීනුත් අපි පෙන්වා දෙන ලැබුවා මේ උපාලි අබේරත්න කොමිසම පිස්සු කොමිසම වාර්තාවක් කියලා. එය අවුරුදු ගණනාවක් උසාවියේ අහමින් තිබුණු නඩු ඉවත් කරන්න කියලා නිර්දේශ දුන්නා. ඒ වගේම නඩු වහපු විනිසුරුවන් හිරේ යවන්න කියලා නියෝග දුන්නා. නඩු වලට පෙනී හිටපු නීතිපති පාර්ලිමේන්තු නිලධාරීන්ට රෙහිව නඩුගුණ කරන්න කියලා නියෝග දුන්නා. ඒ වගේම අපිට නඩු දාන්න කියලා නියෝග දුන්නා. එනිසේම කොමිෂන් සභාව වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරා විතරක් නෙවෙයි ඒ ඉතාමත් පිස්සු ලියවිල්ලක් කියලා අපි සමාජගත කරා. අනතුරුව ජනාධිපතිවරයාට ඒ වටේ මේ වැඩේ කරගන්න බැරි වුණාම නැවත එම කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සොයා බැලීම සඳහා තවත් කොමිෂන් සභාවක් පිහිටුවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් මෙම කොමිෂන් සභාව පිළිබඳවත් පැරණි උපාලි අබේරත්න කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශයන් පිළිබඳවත් විශේෂයෙන් මට එල්ලකොට තිබෙන නිර්දේශයන් පිළිබඳව මා අභියාචනාධිකරණය පිහිට පැතුවා. අද අභියාචනාධිකරණය ඉතා වැදගත් තීන්දුවක් දෙන්න ලැබුවා. මට එරෙහිව මා පිළිබඳව එම උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ කොට තිබෙන කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් ලබා දෙන්න ලැබුවා. ඒ මත තමයි මා ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුතුමාගේ කොමිෂන් සභාවට මාව කැඳවන්න නියමිත තිබුණේ. දැන් මේ නියෝගය අනුව එම කොමිෂන් සභාව වාර්තාව මත පදනම්ව ඉදිරි කිසිදු ක්‍රියාමාර්ගයක් මා පිළිබඳ ගැනීමට හැකියාවක් නැහැ. මේන් පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නෙවෙයි වර්තමාන ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් දේශපාලන නායකයින් හඹාගෙන ගොස් මර්ධනය කිරීම සඳහා දරන ප්‍රයත්නයක් තිබෙනවා. ඒ ප්‍රයත්නය තමයි මා වෙත එල්ල කොට තිබුණේ. එනිසා අපි මීට පෙරත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ප්‍රසිද්ධ වේදිකාවේ දැනුම් දුන්නා. ඔබ එවැනි අඳබාල මෝඩ තකතිරු හැප්පිලි අපිත් එක්ක කරන්න එන්න එපයි කියලා. එනිසා අද අභියාචනාධිකරණ මෙම නියෝගෙන් පැහැදිලි ලෙස ජනාධිපතිවරයාගේම මුග්ධ ප්‍රයත්නය වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා.